ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කුරුණෑකල පැවති සත්කෝරළ මහා සංඝ සමුළුව අමතමින් ජනාධිපතිවරයා රට ජාතිය හා සම්බුදු සසුන වෙනුවෙන් ඉටුකරන සුවිශාල මෙහෙවර අගයමින් මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළා. රටේ දුක් විඳින ජනතාවගේ ඓතිහාසිකම් ලබා දීමට රජය ඉදිරියටත් කැපවන බවට මහා සංඝරත්නයේ ඉදිරියේ සහතික වූ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රට ගොඩනැගීම සඳහා පසුගිය වසර දෙක තුළ ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම වෙනුවෙන් බවද කියා සිටියා. මම ජනාධිපතිකම භාරගත් ඇද්දිත් ගරුතර සංඝයා වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා. එතනින් තමයි මම මගේ වැඩ කටයුතු ආරම්භ කරේ. මොකද මම භාරගත්තේ වෙන කවුරුවත් භාරගන්න බැරි කිව්වේ අවස්ථාවක අභියෝගයක්. ඒ වැඩ කටයුත්ත බාරගත් ඇද්දී මට තිබුණ එකම කාරණේ තමයි අපේ මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ලැබුණ ආශිර්වාදය. ඒ දෙදා වාඩි වෙලා මං ආණ්ඩුවක් ඇදුවා. සම්ප්‍රදායික පක්ෂ පදනම් කරගත් ආණ්ඩුවක් නෙමෙයි. ඉන්දියාවෙන් ලැබුණ මුදල් එක්ක, බංග්ලාදේශයෙන් ලැබුණ මුදල් එක්ක තමයි වැඩ කටයුතු ආරම්භ කළේ. අද ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. 2022 වුණ එක සමහර අයට අමතක වෙලා බොහෝ අයට. දැන් බඩු මිල අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වැඩ කටයුතු දැන් මෙතෙන්ට ගෙනත් තියෙන්නේ. මේ දුර ඇවිල්ලා. දැන් කාරණාවෙ තියෙන්නේ අපි මෙතන ඉඳන් කොහොමද ඉදිරියට යන්නේ කියලා. මේ ජනාධිපතිවරණයේදී ඒක තීරණය වෙයි. මං ඉදිරිපත් උනේ මේ වැඩ කටයුතු තව අවුරුදු 3-4ක් කරන්න උවමනා නිසා. එක අතකින් අපිට ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනේ. දැන් මෙතන ඉඳන් මේ අවුරුදු 2 තුලදී අපි හරි ගමනක යනවා නම්, වේගවත්ව යනවා නම් රුපියල ශක්තිමත් වෙලා තමන්ට ජීවන වියදම ගැන සහනයක් හම්බ වෙනවා. ඒ සහනය ජනතාවට ලබලා දෙන්න ඕනේ. ඒක කරන්න තියෙන්නේ මේ මාර්ගයේ විතරයි. මේ මාර්ගයෙන් පැනලා ගියොත් අපි ඔක්කොම අමාරුයි. දෙවනුව අපේ රට අපනෑන රටක් බවට පත් වෙන්නේ නැත්නම් තායිලන්තේ වගේ අපිට අනාගතයක් නැහැ. ඒ නිසා අපි අලුත් පනතක් ගෙනත් තියෙනවා මේ රටේ ආර්ථිකය අපනෑන ආර්ථිකයක් බවට පත් කරන්න. ඒ ගමනෙත් යන්න තියෙනවා. මගේ මැතිවරණ ප්‍රකාශයේ ඒ ගැන කරුණු දිගට තියෙන නිසා මෙතන කතා කරන්නේ නැත්. ඔබ වහන්සේලාට ඒ ප්‍රකාශනය ලබලා දෙන්නම්. අපේ දර්ශනයත් අපි ඊළඟ අවුරුදු 5 කරන්නේ. ඉතින් දැන් අපිට මෙතන තියෙන වෙන එකක් නෙමෙයි, කොහොමද මේ රටේ ආර්ථිකය හදන්නේ? සත්‍ය දැනගෙන ඉදිරියට යනවද? සම්ප්‍රදාය හැටියට බුරු කියනවා. ඉතින් මෙතන තීරණය වෙන්නේ මගේ අනාගතය නෙමෙයි. මෙතන තියෙන රටේ අනාගතය. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.